ඒක මොන කනගාටුදායක තත්ත්වයක්. මොකද වැඩ ගන්නකොට අර වැඩ අරන් කරපිට පොලිටික් කිසි කරනවා වගේ පොත් රස කරලා ඒ ටික කිසි කරන්නට අපි ඉඩකට නොදී අපිවත් පෙළ ගැසෙමු. ඔහු කලාකරුවන් වෙන්නේ යම් කිසි හඬක් හදන්න හැඩයක් හදන්න ඔහුගේ අවසාන මොහොතේදී හෝ ඔහු වෙනුවෙන් යමක් ඉතුරු කරන්නට අපේ ජීවිතවලට. ඒක නිසා මම හිතන්නේ ජීආර් පෙරේරා 71 ඉඳලා මේ වෙනකොට පසර ගණනාවක් යුග ගණනාවක් දශක ගණනාවක් තම සේවය මේ මාධ්‍ය ත්‍රිත්වයට ලබද්දී නමුත් මේ මාධ්‍ය ත්‍රිත්වයේදී ඔහු ඇසුරු කළ අය ඉන්නවාද කියන ප්‍රශ්න බැරුවා වගේ තමයි. ඒක අපි ප්‍රශ්නාත් දැකගෙන රුසියන්ට මේ චිත්‍රපටි ශාලා වැහෙනවනේ වෛද වාට පොඩ්ඩක් එකට මැදිහත් වෙන්න දැන් ඕඩියන් එක බලන්නකෝ. ඔව් ඕඩියන් ගල්කී සර්. ඒ වගේම පාරුදුරේ දැන් මං හිතන්නේ ඒ ඒ ඒකට හේතු කාරණා වන්නේ සිනමාවේ අර්බුදයක්ද එහෙම නැත්නම් ප්‍රේක්ෂකාගාරයේ අර්බුදයක්ද කියන එක තමයි හිතා ගන්න බෑ. නමුත් කෙසේ වෙතත් එක්තරා යුගයක 70 දශකයේ වර්ණවත් වූ සිනමාව අද වර්ණවත් නොවේ කියලා අපි ප්‍රකාශ කරන්නේ. මොකද ඒක අපිට නිකම් පොඩි කනගාටුවක් කරුණක් නිසා. නමුත් කෙසේ වෙතත් ඔබ කිව්වා වගේම චිත්‍රපට ශාලා වැසියාමම අර්බුදයක්. ලෝකේ බොහෝ රටවල් වල මේ චිත්‍රපට කර්මාන්තයේ කෙසේ හෝ අවත්වාගෙන යනවා. ඉන්දියාවේ හොඳට පවත්වගෙන යනවා. ඉන්දියාවේ ජාතික ආදායමෙන් 30% චිත්‍රපටි. 30%. එතකොට කොච්චරක් හදනවා එක අවුරුද්දකට සිනම චිත්‍රපටි 1750ක් හදනවලු. මුළු ඉන්දියාව ප්‍රාන්ත ඔක්කොම පුරා. මම හිතන්නේ මෙහෙම යුගයකට අපි ප්‍රවිෂ්ඨ වෙන්න අවශ්‍ය කාරණාව දැන් ඉෂ්ට වෙමින් පවතිනවා කියලා මට හිතෙනවා. මොකද ඒකට හේතුව අලුත් පරම්පරාවක් වෙනවා. ඔවුන් නව තේමාවන් සහිත චිත්‍රපටි හදන්න පුරුදු පුහුණු වෙලා තියෙනවා. ප්‍රේක්ෂකාගාරයෙන් ඉල්ලීමක් කරන්න ඕනේ චිත්‍රපටි බලන්න එන්න කියන්නේ. මම ඉල්ලීමක් කළොත් මොකද මේ ඕඩියන් එක කඩනකොට දිනයකට දෙනකොට එයාට එක්ස්ක්ලූසිව් රයිට්ස් දාන්න ඕනේ. කියන්නේ බල කරන්න ඕන උහෙර තව හෝල් එකක් හදන්න කියලා. ඔව් මම හිතන්නේ ඒක හොඳ අදහසක්. ඒ කියන්නේ එතන සීට් කැපැසිටි 500ක් තිබ්බනම් 100ක 150ක හරි ගමන්නේ නැව ශාලාවක් අදලා අවසර දෙන්නපා කියලා මම පුතුමන් ඉල්ලනවා. ඒක තමයි. ඒක හොඳ අවස්ථාවක්. මම හිතන්නේ ඒක හොඳ යෝජනාවක් කියලා අපි ඉදිරිපත් කරමු. කඩනවා නම් යමක් හදන්න. හදන්න. එතකොට තමයි මේ පරම්පරාවට එය ලැබෙන්නේ. ඔව් මම අවසාන වශයෙන් අහන්නේ. මොකද මේ කලාකරව සහභාගීත්වය අඩු. ඒක තමයි මම ඉස්සෙල්ලත් කිව්වේ. ඒක මට ඇහුන්නේ මාසෙකට. ඔව් දැන් කලාකරුවන් ඔහු මාධ්‍ය ත්‍රික්කයෙන් වැඩ කරපු කෙනෙක්. ඒක නිසා මම හිතන්නේ මීට වැඩිය කලාකරුවන්ගේ සහභාගීත්වය තිබ්බා නම් ජීආර් මහත්තයා කොයි හරි ඉඳගෙන සතුටු වෙයි. ඔවුන් මා වෙනුවෙන් කළ ගුණ සැලකුවා නේද? බොහොම ස්තුතියි.